ඉතින් ගාල්ලේ බිස්නස් ඩේ එකෙන් පස්සේ ඔයාව හම්බෙන්න පළවෙනි වතාව මේක. ඉතින් ගාල්ලට පෙබරවාරි 3 වෙනිදා ආපු ඔයාට ගොඩක්ම ස්තුතියි. මොකද අපි හිතුවටත් වඩා වැඩි ප්‍රමාණයක් ගාල්ලට එකතු වුණා. නුවර වගේම ගොඩක්ම සාර්ථකව බිස්නස් ඩේ එක තිබුණා. ඉතින් බොහොම ස්තුතියි ඔයා ආපු එකට සහ විශේෂයෙන් බිස්නස් ඇඩ්වයිස් අපි ගැන තිබුණු විශ්වාසයට. ඉතින් බිස්නස් ඩේ එකේදී මම ටිකක් වෙනස් දෙයක් මේ පාර කතා කරේ. මම කතා කරා බිස්නස් ප්ලෑන් එකක් ගැන. මම ඒකේ ෆයිනෑන්ස් පැත්ත ටිකක් වැඩිපුර කතා කරා. මේකෙදී මේ වර්ක්ෂොප් එක ඉවර වෙලා එන්න යනකොටත් ඒ ඉන්න හැමෝම කතා කරා මේ ෆයිනෑන්ස් ගැන තව ටිකක් channel එකේ කතා කරන්න කියලා. රේෂියෝස් ගැන කතා කරන්න කියලා. ඉතින් අද වීඩියෝ එක කතා කරන්නේ ඒ ගැන. හැබැයි මේකට ඔයා accountant කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ඔයා businessman කෙනෙක් නම් ඔයා accountant ගෙන් ගන්න ඕන කාරණා පහක්. එහෙම නැත්නම් accountant ගෙන් ඔයා අහන්න ඕන ප්‍රශ්න පහක් තමයි මේ වීඩියෝ එකදී කතා කරන්නේ. ඔයා businessman කෙනෙක් නම් මම හිතනවා මේ වීඩියෝ ඔයා බලන්න වෙනවා. එතකොට ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව accounts ගැන business එක කොහොමද යන්නේ කියන එක ගැන හරි අවබෝධයක් ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රශ්න පහ හැම මාසෙකම ඔයා අහනවා නම් ඉතින් ඔයාගේ බිස්නස් එක මොන විදිහට තිබුණා? සමහරట్లాට දැන් ගොඩක් අයගේ මතයක් තියෙනවා බිස්නස් එක තාම පොඩි, account හදන්න ඕනේ නැහැ කියලා. හැබැයි මම නම් හිතන්නේ බිස්නස් එක පොඩි දවසේ ඉඳලම මේක ගිනුම් හරියට තියාගෙන ගියා නම් හරි. ඉතින් ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයාට accounts තියාගන්න knowledge එක නැති වෙන්න පුළුවන්. හැබැයි මේ සම්බන්ධ ඕන තරම් ඉන්නවා අපිට ඒ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් අපි හිතමු ඔයාගේ ආයතනයේ යම් තාක් දුරකට දැන් ඇවිල්ලා ඉන්න ඔයාට accountant කෙනෙක් ඉන්නවා. දැන් ඔයා accountant කෙනෙක් හිටියට ඔයා මෙයාගෙන් අවශ්‍ය තොරතුරු ටික ගන්න නැත්නම් ඔයාට decision ගන්න බෑ. එමුනම් ඔයා පළවෙනියටම ඉල්ලන්න ඕන දේ තමයි මේ accountant කෙනෙක් ඔයා ළඟ ඉන්නවනම් එයාගෙන් financial statement කියලා කියනවා. එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශන ඔයා ඉල්ලන්න ඕන. මොනවද මේ මූල්‍ය ප්‍රකාශන කියන්නේ කියලා එක අපි මුලින්ම බලමු. ඉතින් මම මේ කතා කරන්නේ SME ව්‍යාපාරයකට සුළු හා මධ්‍ය පරිමාණ මහා පරිමාණ කර්මාන්ත ශාලා එහෙම නැත්නම් ලොකු කම්පනීස් ගැන නෙවෙයි මම කතා කරන්නේ. මේ හැම එකකින්ම accounts division තියෙනවා. මම මේ කතා කරන්නේ ඔයා පොඩිවට පටන් ගන්නවා නම් ඔයාගේ business එක දැන් grow වෙනවා නම් ඔයා accountant කෙනෙක්ගේ support එක ඔයාට ගන්න වෙනවා. දැන් ඔයා පළවෙනි දේ ඉල්ලන්න ඕන financial statement. ඉතින් මම නම් සාමාන්‍යයෙන් මම advice කරන හැම ආයතනයකම මම rule එකක් දාලා තියෙනවා. හත්වෙනිදා වෙනකොට ඊළඟ මාසේ හත්වෙනිදා වෙනකොට මට අනිවාර්යයෙන්ම financial statement ඕන කියලා. ඒ කියන්නේ ගිය මාසෙට අදාළව අපේ ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් වල කොටස් තුනයි එන්නේ. එකක් P&L කියලා කියනවා අපි. ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් ස්ටේට්මන්ට්. ඒ කියන්නේ ලාභද පාඩුද කියලා බලන ලේඛනය. අනිත් එක බැලන්ස් ෂීට් එක. එහෙම නැත්නම් අපි කියනවා ශේෂ පත්‍රය. අනිත් එක තමයි වැදගත්ම එක කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එක. මෙන්න මේ කාරණා තුන ඔයාට ගන්න පුළුවන් නම් මූල්‍ය ප්‍රකාශන මේක තමයි ඔයා accountant ගෙන් අනිවාර්යයෙන්ම හැම මාසෙම ගන්න ඕන දේ. ඉතින් මේක මමයි 7 වෙනිදා හැමදාම ඉල්ලන්නේ කියලා වට හිතන වෙතිනේ. 7 වෙනිදා මම ඉල්ලන්නේ මේක හත්වෙනිදවත් ගත්තොත් තමයි ව්‍යාපාර කරන ඔයාට ඩිසිෂන් එකක් ගන්න පුළුවන් ඊළඟ මාසෙට. මේක ඊළඟ මාසෙ 30 හම්බෙලා වැඩක් නැහැනේ. ඔයාට හම්බෙන්නේ මාසෙ ඉවර වෙලා ඒත් එක්කම. ඉතින් ඔයාගේ මැනේජ්මන්ට් මීටින් එකක් දාගන්න ඕන නම් මේ account set එක බලලම මීටින් එක දාගන්න. හත්වෙනිදට දාගන්න. ඉතින් මේකේ තියෙන බැලන්ස් ෂීට් එක, P&L එක, cash flow එක. මොනවද තියෙන්නේ කියලා මම සරලව කියන්නම්. P&L එකේ ලාභය අලාභය හොයාගන්න පුළුවන්. බැලන්ස් ෂීට් එකේ ඔයාලා ළඟ තියෙන asset and liabilities හොයාගන්න පුළුවන්. වැදගත්ම දේ cash flow එක. cash flow එකේදී ඔයාට සල්ලි ආවේ කොහොමද, සල්ලි ගියේ කොහොමද කියන එක තියෙනවා. ඉතින් මේක ඔයා හැම මාසෙම බැලුවා නම් ඔයාට ලොකු පින්තූරයක් එනවා ඔයාගේ business එක ගැන. මට සල්ලි මෙච්චරක් එනවා, මේ ගාණක් යනවා කියලා. ඉතින් පළවෙනි document එක තමයි financial statement. ඉතින් ඔයාට business day එකට ආව නම් ඔයාට මතක ඇති මම කතා කරා මේ හැම වෙලාවෙම forecasted statement එකක් හදන්න. ඒ කියන්නේ ඉස්සරහට කොච්චර ආදායම් විකුණුමක් විකුණුම්මේයිද, කොච්චර වියදම් එයිද කියලා පොඩි ඩොකියුමන්ට් එකක් හදන්න කියලා. ඉතින් එදාට ආවේ නැති වුණත් මම ඔයාලට සරලව කියන්නම්. ඔයාගේ බිස්නස් එකේ ඔයාට හැම වෙලාවෙම බජට් එකක් තියෙන්න ඕන. මේ අවුරුද්දේ මේ මාස 12 කොච්චර සේල් එකක් එයිද, කොච්චර වියදමක් එයිද කියන එක ඔයාගේ ඔළුවේ ප්ලෑන් එකක් තියෙන්න ඕන. මෙන්න මේකට අපි කියනවා බජට් එකක් හදනවා කියලා. ඉතින් බජට් එකක් හදන එක ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. දැන් මේ accountant ගෙන් අහන ප්‍රශ්න ගැනනේ මම කරන්නේ. ඔයා accountant ගෙන් අහන්න ඕන දෙවෙනි ප්‍රශ්නේ තමයි බජට් එකයි ඇක්චුවල් එකටයි මොකද උනේ කියන එක. ඔයාගේ සේල්ස්, ඒ කියන්නේ විකුණන්න ගන්න බජට් එකක් තියාගෙන ඉන්නවා. ඇත්තටම විකුණුවේ කීයද? ඔයා සැලරිස් වලට වියදම් කරන්න තියෙන ලක්ෂ 4යි. ඇත්තටම වියදම් කරේ කීයද? එහෙනම් දෙවෙනියට ඔයාට අහන්න තියෙන්නේ මේ ඇක්චුවල් ඔයාගේ තියෙන ඩීටේල්ස් උයි, ඒ කියන්නේ ඔයාගේ ප්‍රොෆිට් එක, ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් එක නැත්නම් කෑෂ් ෆ්ලෝ අපි කපුවු ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් එකම, ඒ කියන්නේ ඔයාගේ ලාභ ලාභ ගත්තොත් එහෙම ඔයා මුලින්ම බලන්න ඕන
වගේ බජට් එකට අනුව තියන ගාන ඔයා ඇචීව් වුණාද කියන එක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඉතින් මේක මාස්පතා කරගෙන ගියොත් ඔයා ඉන්නේ කොහෙද කියන එක අනිවාර්යයෙන්ම හොයාගන්න පුළුවන්. ඉතින් ලංකාවේ තියෙන ගොඩක් SME මේක අවුරුද්ද අන්තිමේ කරන්න යන නිසා තමයි කොහෙද යන්නේ කියන එකවත් දන්නේ නැති වෙන්නේ. ඒක නිසා ඔයාට මේක සරලවම කරන්න පුළුවන් වැඩක්. ඔයාගේ කවුන්ටන්ට් කෙනෙක් ඔයාට නැත්තම් කවුන්ටන්ට් කෙනෙක් හය කරලා තියනවනම් දෙවනි ප්‍රශ්න විදියට බය නැතුව අහන්න. මට දෙන්න බජට් එකයි එක්ක ඇක්චුවල් එක මම අද කොතනද ඉන්නේ කියන එක. ඉතින් මේක තමයි ඔයා දෙවනිට අහන්න ඕන ප්‍රශ්නේ. තුන්වෙනියට ඔයා ඔයාගේ කවුන්ටන්ට් ගෙන් අහන්න ඕන දේ තමයි මේකට අපි කියනවා ඒජින් කියලා. ඒජින් කියලා කියන්නේ account receivable and account payable aging. තව සරලව කියනවා නම් ඔයාට හම්බ වෙන්න තියෙන මුදල් තියෙනවනේ ණය ගැතිය ඔයාගේ බඩු ණයට ගත්තා ඉන්නවනේ මේගොල්ලන්ගේ ඒජ් ඇනලිසිස් එකක් හදන්න කියන්නේ. ඒජ් ඇනලිසිස් එකක් කියලා කියන්නේ ඔයා ණයට ගත්ත දවසේ ඉඳලා දවස් කීයක් මෙයා ගෙවලා නැද්ද කියන එක. ඉතින් මේ ඒජ් ඇනලිසිස් එකේ තියෙනවා 0යි 30යි අතර 30යි 60යි අතර 60යි 90යි. ඒ කියන්නේ දවස්. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ දවස් 90ටක් වඩා කෙනෙක් ගෙවලා නැත්තා. අන්න ඔයා ඇක්ෂන් එකක් ගන්න ඕන. ඉතින් කවුන්ටන්ට් කෙනෙක්ගේ ප්‍රධාන ජොබ් එක වෙන්නේ මෙන්න මේ ඒජින් එක හරියට ෆලෝ අප් කරන එක. ඉතින් ඔයාට මේ එකක් ඇවිල්ලා ඩේටාස් ඒ කියන්නේ ඩේටාස් කියලා කියන්නේ හම්බෙන්න තියෙන එක. ගෙවීම් එකත් ඔය වගේනේ. ඔයාට ගෙවන්න තියෙනවා. ඒකෙත් ඔයා ඒජ් ඇනලිසිස් එකක් ගන්න ඕන. ඉතින් අර ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වලටම ඔය දෙක දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් වෙනම හරි ඔයාට පොඩි සිස්ටම් එකක් දාගත්තොත් ඔයාට මේක හොයා ගන්න පුළුවන්. ගෙවන්න තියෙන ඒවා තර වගේ 0යි 30යි අතර 30යි 60යි 60යි 90යි 90ට වඩා වැඩි 180ට වඩා වැඩි 360ටත් වඩා වැඩි සමහර ඒවා අවුරුද්දකටත් වඩා ඔයා ගෙවල නැත්තම් එහෙම තියෙනවා. හොඳයි. හැබැයි හම්බෙන්න තියෙන එකේ මෙහෙම තිබුණොත් ඔයා හිතන්නකෝ ඔයාට කොච්චර පාඩුවක් වෙනවද කියලා. ඉතින් accountant කෙනෙක්ගෙන් ඔයා අනිවාර්යෙන්ම අහන්න ඕන මට ඕන aging report එකක්. ඩේටාස්ලා කොච්චරක් ඉන්නවද? ණය ගැතිය කොච්චරක්ද? ඒගොල්ලන්ගේ ලිස්ට් එක දෙන්න. ගෙවන්න කියක් තියනවද ලිස්ට් එක දෙන්න දවසුත් එක්ක. මේක ඔයා ෆලෝ අප් කරන්න පටන් ගන්න. ඔයාගේ බිස්නස් එක ඔයා දන්නේ නැතුවම හොඳම කන්ට්‍රෝල් එකකට ගේන්න පුළුවන් accountant ගෙන්. තුන්වෙනි ප්‍රශ්නේ විදිහට ඔයා මේක අහනවා නම් මම හිතනවා accountant කෙනෙක්ගෙන් මේ දවස්වල නම් වැඩිපුර මහන ප්‍රශ්න වෙන්නේ නැති ඔයා tax ගැන. ඉතින් මේ tax ගැන ඔයාගේ accountant ගෙන් හරි අදහසක් ඔයා ගන්න ඕන. tax planning එකක් liability එකක් තියනවද මොකද්ද කියන එක. මොකද මේ විස්තරේ හරියට දෙන්න පුළුවන් පුද්ගලයා accountant. මොකද ඔයා ව්‍යාපාරයක් කරනකොට ඔයාට මේ බදු ගැන හැම දෙයක්ම දන්නේ නැහෙනේ. ඒ නිසා කවුන්ටන් අනිවාර්යයෙන්ම දැනන් ඉන්න ඕන මේ වෙනකොට එන්න තියෙන බදු මොනවද? දැන් හැමෝම වැඩ් ගැන කතා කරනවා. මගේ බිස්නස් එක වැඩ් රෙජිස්ටර්ද? මම මේ සීමාව ඉක්මෝලා ගිහිල්ලාද? එතකොට මේ සීමාව ඉක්මෝලා ගිහිල්ලා මම රෙජිස්ටර් වෙන්නු. රෙජිස්ටර් වුනේ නැත්නම් මට මොකද වෙන්නේ? මේ වගේ දේවල් ඔයා ව්‍යාපාරිකයෙක් නම් අනිවාර්යෙන් ඔයාගේ කවුන්ටන් ගෙන් අහන්න ඕන. දැන් ටැක්ස් එක කොහොමද වෙන්නේ? ඉන්කම් ටැක්ස් අපේ ඉන්න සේවකයෝ ලක්ෂයට වඩා වැඩියෙන් පඩි ගන්නව නම් ටැක්ස් එකක් අඩු කරන්න ඕන. ඒක ඔයා කරනවද? මේක ඔයා accountant ගෙන් අහන්න ඕන. ඉතින් මේ වීඩියෝ එක බලන්නේ accountant කෙනෙක් නම් ඔයා මෙහෙම ටැක්ස් අප්ඩේට් නැත්තම් වඩාත් පොඩි උදව්වක් තියෙනවා අපේ අනිත් වෙබ් අඩවිය taxadvice.lk එකට ගිහිල්ලා හැමදාම බලනවා නම් ඔයාට අප්ඩේට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් tax advisor app එක download කරගත්තත් මේ update එක ඔයාට ගන්න පුළුවන්. ඉතින් accountant කෙනෙක් විදිහට ඔයාගේ ලොකුම රාජකාරියක් තමයි ඔයාගේ ව්‍යාපාරික නැත්නම් ඔයාගේ boss වෙනුවෙන් ඔයා හරි information දෙන්න ඕන. tax එකක් ගෙවන්න තියෙනවා නම් ඒක කවද්ද ගෙවන්න? විශේෂයෙන්ම self assessment payment මේ වෙනකොට තියෙනවා. සෝතක්සේරු ක්‍රමයේ මත බදු ගෙවන්න ඕන. මේක කාර්තු වශයෙන් ගෙවන්න ඕන. ඉතින් හරියටම ගෙවන දවස් කවද? මේ ගැන දැනුවත් කරන එක අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕන. ඉතින් ගාල්ල වැඩමුළුවේදීත් මගෙන් ගොඩක් අය ඇවිල්ලා වැඩ් ගැන ප්‍රශ්න කතා කරා. ඒ කතා කරනකොට මට තේරුණ දෙයක් හින්දා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. එතනදී accountant කෙනෙක් විදිහට ඔයා මේ සම්පූර්ණ වගකීම අරගෙන අදාළ ව්‍යාපාරිකයා එහෙම නැත්නම් ඔයාගේ එම්ප්ලොයර්ව දැනුවත් කරන්න ඕනේ. හැමුණොත් තමයි එයාට හරියට මේක ප්ලෑන් කරගන්න පුළුවන්. ඒක නිසා හතරවෙනි කාරණා විදිහට accountant ගෙන් ඔයා අහන්න ඕන දෙයක් තමයි බදු සම්බන්ධ මොන වගේ බලපෑමක් ඔයාගේ බිස්නස් එකට තියෙනවද කියලා. ඉතින් හතරවෙනි කාරණා විදිහට බදු බලපෑම මොකක්ද කියන එක, ඒ වගේම වෙනත් liabilities වෙන මොනව හරි ගෙවීම් කරන්න තියෙනවනම් ඒව මොනවද කියන එක ගැන, ඒක බදු විතරක් නෙවෙයි සමහරවිට EPF ETF ගෙවන්න තියෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් ගැන, ඒ කියන්නේ අපි කියනවා ව්‍යවස්ථාපිත ගෙවීම් තියෙනවනේ, ඒව ගැනත් ඔය අනිවාර්යෙන්ම අහන්න ඕනේ accountant ගෙන්. මේ ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ විදිහට ඇහුවොත් වට ලොකු පින්තූරයක් ගන්න පුළුවන් business එක ගැන.
ඉතින් පස්වෙනි ප්‍රශ්නේ විදිහට මමත් හැමදාම මම බලන ආයතන වල කවුන්ටන් ලගින් අහන දෙයක් තමයි මේ ෆයිනෑන්ෂල් හෙල්ත් එක ගැන. ඒ කියන්නේ බිස්නස් එක කොහොමද තියෙන්නේ? දැන් මම ගොඩක් වෙලාවට අහන දෙයක් තමයි ග්‍රොස් ප්‍රොෆිට් මාජින් එක. අපි ග්‍රොස් ප්‍රොෆිට් කියලා කියන්නේ මේ දල ලාභය අපේ විකුණුම් වලින් බෙදලා එන ප්‍රතිශතයක් තියෙනවනේ. ඒ කියන්නේ ග්‍රොස් ප්‍රොෆිට් සේල්ස් වලින් බෙදලා 100% වැඩි කරාම. ඉතින් මේක ඔයාලට මාස කිහිපයක් සංසන්දනය කරලා බලන්න පුළුවන්. ග්‍රොස් ප්‍රොෆිට් එක ඔයාගේ බිස්නස් එකේ 30% නම් එකපාරම 10%ක් වෙලා තියෙනවා කියන්නේ ඔයාගේ බිස්නස් එකේ මොකක් හරි ප්‍රශ්නයක්. මේ ඇනලිසිස් එක දෙන්න ඕන කවුන්ටර්. ඒ වගේම ඔයාගේ net profit එක. ඒ කියන්නේ business එකේ profit එකක් තියෙනවා net profit එක අපි හිතමු 10%යි කියලා. ඉතින් මේකේ ප්‍රතිශතය එක වගේම තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි ROI ගැන කතා කරලා තියෙනවා. Return on investment. ඔයා මුදලක් යොදලා තියෙනවා. මේකට හම්බෙන ප්‍රතිලාභය ඔයාට කොච්චර ප්‍රතිශතයක්ද? මේක යම්කිසි ප්‍රතිශතයක තියෙන්න ඕනේ. ඉතින් මම නම් කියන්නේ හැම වෙලාවෙම ROI එක කියන්නේ ඔයා business එකට මුදල් දැම්ම නම් මේක FD rate එකට වඩා වැඩි ගාණක් අඩුම තියෙන්න ඕන. මොකද ඔයා ඒ සල්ලි ගිහිල්ලා බැංකුවේ දැම්ම නම් අඩු ගානේ. ඒක හරි හම්බ වෙනවලු. ඒ නිසා business එකේදී accountant ගෙන් ඔයා මේ report එක අනිවාර්යයෙන්ම ගන්න ඕන financial health එක. ඒ වගේම තමයි ඔයාට අහන්න පුළුවන් stock turnover ratio. ඉතින් මම මේ කියන වචන එකපාරම ඔයාට business එකක් කරනවාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි accountant මේක දන්නවා. කියන්නේ තොගය අපිට කොච්චර වාරයක් සංසරණය වෙනවද නැත්නම් තොගය කොච්චර කාලයක් ව්‍යාපාර රැඳිලා තියෙනවද? ඉතින් ඔයා හිතන්නකෝ ඔයා ගන්න තොගයක් අවුරුද්දක් විතර කාලයක් නිකම්ම තොගයේ විදිහට තියෙනවනම් ඒක ඔයාට පාඩුයි. ඒක නිසා හැම කවුන්ටන්ට් කෙනෙක්ම දන්නවා මේ අනුපාත ගැන. ඉතින් මේ අනුපාත වලින් ඔයාට ලොකු අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම මම මීට කලින් කතා කරා ගාල්ලේ වැඩමුළුවෙත් මගෙන් කෙනෙක් ප්‍රශ්නයක් මැහුවා මේ සේවකීන්ට ගෙවන වැටුප ප්‍රතිශතයක් විදිහට සේල්ස් වල ප්‍රතිශතයක් විදිහට මම මීට කලින් වීඩියෝ එකක් කරා 130ක් විතර වෙන්න ඕන කියලා. ඉතින් මේක වෙනස් වෙන්න පුළුවන් ආයතනින් ආයතනයට. මෙන්න මේ වගේ රේෂියෝස් ටික ඔයා ඇනලයිස් කරලා බලන්න ඕන. යම් වියදමක් තියෙනවා නම් සේල්ස් වලට සාපේක්ෂව මේ වියදමේ ප්‍රතිශතය හොයලා බලන්න. ඒතොර යම් වියදමක් වැඩි වෙනවා නම් ඔයාට මේ ගැන ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම ගිය මාසේ වියදම් මේ මාසේ වියදමුත් එක ප්‍රතිශතයක් දාලා බලන්න අඩු වෙලාද වැඩි වෙලාද. මේ ඔක්කොම කවුන්ටන්ට් කරන්න පුළුවන්. මේ report එකත් අරගෙන හැම මාසෙම 7 වෙනිදා මේ set එකම අරගෙන 10 වෙනිදාවත් ඔයාගේ management meeting එක ගත්තොත් ඊළඟ මාසේ ලස්සනට plan කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ business වල accounts වල තියෙන අවධානය මේ ගැන වමනාව නැති නිසා තමයි සමහර ව්‍යාපාර වැටෙන්නේ. මම හිතනවා මේ ප්‍රශ්න පහ අද ඉඳලා ඔයා ඔයාගේ accountant ගෙන් අහයි කියලා accountant ගෙන් ඇහුවොත් ඔයාගේ business එකත් ගොඩක් හොඳ තැනකට ගේන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඒ වගේම අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් අවසාන වශයෙන් උත් ගාල්ලේ වැඩමුළුවට පැමිණි හැමෝටම බොහොම ස්තුතියි. අපි ගැන විශ්වාසය තියලා විශේෂයෙන්ම ගාල්ලෙන් 100කට වැඩි ප්‍රමාණයක් අපිට සම්බන්ධ වුණා. දිස්ත්‍රික්ක 18කින් 330කට වැඩි ප්‍රමාණයක් අපිට බිස්නස් ඩේ ගාල්ලට ආවා. ඉතින් ඒක නැවත වතාවක් මම මතක් කරන්නේ ඔබ සියලු දෙනාම ලංකාවේ හැම කෙනෙක්ම බිස්නස් ඇඩ්වයිස් අප කෙරෙහි තිබූ විශ්වාසයට බොහොම ස්තුතියි. ඉතින් අපි ඉදිරියේදී තවත් වැඩ කටයුතු ගණනාවක් කරන්න සූදානම්ින් ඉන්නවා. මම හිතනවා මේ වැඩමුළුවෙන් පස්සේ ආපු ෆීඩ්බැක් නිසාමයි මේ වීඩියෝ එක කරන්න කියලා හිතුවේ. මම හිතනවා මේකෙනුත් ඔයා යම් කිසි දෙයක් ඉගෙනගෙන මේ දේවල් ටික ඉදිරියේදී ඒ විදිහටම ව්‍යාපාරයට යොදලා ඔයාගේ ව්‍යාපාරයේ පුරතත්වයකට ගෙයි.